තමන්තා චක්කවාලිසු අත්‍රගච්චන්තුදීවෙතා සද්ධම්මං මනි රාජස්සේ සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවනෙ කාලු අයං බාදන්තා ධම්ම සවනෙ කාලු අයන් බදන්ත ධම්ම සවනෙ කාලු අයන් බදන්ත නමුතස්සෙ බගේවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්ස භගේවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගේවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස යත්හාපිමූලි අනුපන්දෙවි දල්හේ ඉන්නෝපිරුක්කෝපුනැරවරුහති ඒවම් පිතන්හානුසයේ අනුහතේ නිම්බත්තති දුක්ක මිදං පුනපපුනන්තී සද්ධහා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්මතුනි ලෝතුරා සම්මා සම්බුදුමුවෙන් තුන්ලොවක්තමා වදාල උතුන්සී සද්ධරමයෙන් බිඳක් ශ්‍රවනය කරගන්නයි මේ වෙලාවේ පිින්මත්හැම දෙනාම සූදානන් වෙන්නේ. ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්නට හැම දෙනාම උත්සාහවන්තවෙන් ඕෝන ධර්මකාරණා මතගේ තබාගන්න ටෝන ධර්මය මෙිනිහි කරන්න ටෝන ධර්මානු ධර්ම ප්‍රතිපත්චිහියන් යෙදිල්ලා මේ සංසාරදුක නැති කරගන්න අවබෝධයෙන් වැඩ කටයුතු කරන පින්වතුම් පිරිසං බවට පත්වෙන්න ටඕන. ධර්මදේශනාමී දායකත්වය බොහෝම සද්ධාවෙන් දරනු ලබන්නේ. අංකයක දම්සෙන් විලා බදුල්ල පාර බන්්ඩාරවෙලයන ලිපිණේ පදිංචි පංවත් සේන මහතා සහ දමයන්ති රත්නායක මහත්මිය විසින් තමයි මිය උතුම් පිින්කම කරන්න ඉතින් විශේසයම අද මේ පින්කම සිද්ධ කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම මනාව තේරුන් අරගන්න. පූජ්්‍ය මාලිගාවිල දම්ම විසුද්ධී සාමින් වහන්සේගේ පුුණ්්‍යවන්ත ජන්මදිනය මැයිමාසි පහලොස්වෙනි දිනට යෙදීතියෙන් ඉතින් මේ ඒ පුණ්ඥාත්මී ජන්මදිනේ වෙනුවෙන්. උන් වහන්සේට සුභම සුභෝ පන්දිනයක් වේවා කියන සිෙත් පැතුම විනිසස් අතවර්සාධක කාලයක් ආයුරාරෝග්‍ය සම්පන්නව උතුන් සම්මා සම්බුද්ධ ශස්සනයට වැඩවඩන්නට සක්තිය බලය ලැබේවා කියෙන ගෞරෝ පාර්ථනාවෙනොීමේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් දම්ම විසුද්ධී සාමින් වහන්සේ ගැන පුදුමාකාර භක්. යින් ගෞරුවයකින් මවුපියන්මින් බොහොම සද්ධාාවන් ඒවගේ බොහෝ භික්‍ෂූන් වහන්සේලාට ඒවගේම මහා සංගරත්නයට අම්මතාත්ත කෙනෙක් වගේ බොහොම ගෞරුවීන් පැහැදිී කටයුතු කරන පින්වත් සේන මහත්මා දමයන්ත රත්නායක මහත්මිය දෙපල මේ උතුම් මහා පින්කම බොහොම ගෞරුවෙන් අපට ආරාධනා කරලා මේ උතුම් පිංකම සිද්ධ කරනු ලබන්නේ දහම් පරිස්කාර පූජා කරමින් උන්වහන්සේට සෙත් පාර්ථනා කරමින් මේ කරන පිම්බලයෙන් දම්ම විසුද්ධී සාමීන්ද්‍රාණන් වහන්සේටත් ඒවගේම ඒ පත් සේන මහත්මා දමයන්ති මහත්මිය ඇතුළුව වුල්ලොල හැමෝටමත් සියලු යහපත සැනසිල්ල උදා පත්වේවා කියන ආසිර්වාදයෙන් පාර්තනයෙන් ධර්මදේශනාවාරම්භ කරනවා පින්මතුනේ මාතෘකා කළ ගාථාව දම්ම පදී සඳහන්වන ගාතාරත්නයක් තන්හාවර්ගයට අයිති ගාතාරත්නයක් යථාපිමෝලේ අනුපද්ධවී දල්හේ චින්හෝපිරුක්කෝ පුනරේවරූහති. ඒවම්පි තන්හානුසයේ අනූහතේ නිබ්බත්තති දුක්කමිදම් පුනක්පුනං. දැන්වඔය සමහර ගස්වාර්ග තියෙනවා මැදිින් කැපුවහම මුලින් පුඩලා දමන්නේ නැතිවුුණොත්. ප්‍රිකිලි දදා නැවත නැවත ලියලානු. දැන් පෙන්නුගගස්, බෝගස් ඒවගේම තවත් වෙනත් රුක්ෂ වර්ගතියෙනවන. ඒවා මැදින් කපන්න කපන්න රිකිලි දදා ලියලානො. එතකොට ඒවාගේ තමයි පිංමතුනි අපි අපි ජීවිතය තුළ මුන්න තරං මේ තන්හාව යටකරගෙන හිටියත්. වරවර වරංවර තන්හාව යටකරගත්තාත්. මේක මුලිින්ම පුටලා දාන්න බැරිවුනානං මේ දුක නැවත 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 ඇතිවෙනවාය කියලා තතාගතලෝතුරා බුදුරජාණන් වහන් සිපිංවතුනි දේශනාකුට වදාලා. මේ තන්හාව කියන මේ කාරණය හේතුකටගෙන. ඔබාප හැම දෙනාම මේ සංසාර ගමනි අනන්ත දුකක් වින්දනය කරනු. මේකෙ නිමාවක් නෑ. බලන්න මේ සංසාර ගමනිද මේ බවී අපිට මොන්න තරං කරදර පීඩා බාධක මේ ජීවත්වීම සඳහා මොන්න තරන්දය කරන්න සිද්ධ වෙලා තියනවද කියලා මේ සෑම දුකක්ම විඳින්න වෙලා තියන්නේ අපි කැමැත්තිෙන් භවියට තිීන ආසාවින් මේ ලබාගත්තු ජීවිතය හින්දා. මේ තන්හාවට නමක් කියනව සමුද්ධය සත්්‍යය කියන මේ වච්චනය භාවිතා කරනවා. සමුදය සත්‍ය කතමංච භික්කවේ දුක්ක සමුදයන් අරිය සච්චන්. මහනිනිමේ දුක්ක සමුදේහෙම නැත්නම් තන්හාව කියන මේ ආරිය සත්ත්‍යය මොකද්ද. යායන්තන්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍රතත්රාභි නන්දින සයතිදන් කාමතන්හා භවතන්හා විභවතන්හා යායන්තන්හා පෝනෝ භවිකා යම් මේ තන්හාවක් වෙනවනම් නැවත නැවත උපදවන නැවත නැවත බව සකස් කරන නන්දිරාග සහගතා ඒක යන්න බැඳීමෙන් ඇලීමෙන් යු වූ ඒ ගැනෙ නන්දිරාගේය කියල ැන්නේෙ ඇලන ගත්තිය බැඳෙන ගතිය ඒ ගතියෙන් යුක්ත වූ. තත්්‍ර තත්්‍රාභි නන්දිනී ඒ ගිය ගිය තැනටත් ඇලෙන ඇහැට ඇලෙන කනට ඇලෙන නාසයට දෙවට සරීරයට ඇලෙන මේ බවය න්නේීළඟ භවයට ගිහා මැලෙන අපාහිට ගියත් එතන ඇලෙන ගතියගැන්නේ මැරෙන්න කැමැති නැති ගතිය කියන මෙන්න මේ කාරණාවේ ලොකු ජීවිතයක් වසයෙන් හිතාගෙනඉන්න ගතිය පින්වතුනීම උක්කොම තත්්‍ර තත්්‍රාබිනන්දිනී. සෙියතයේ දන්ගේ මකදද එහෙම ඇලෙන ගතියක් වෙනවනං ඒ තමයි කාමතන්හා භවතන්හා විභවතන්හා කාමනම්මූ තෘුස්නාව කාමනම්ූඒ ඇහැකන නාසයදිව සරීරයේ පිනවන්නතින කැමැත්ත භවතන්හා භවයටතිී නාසාවදිවිය මනුස්ස්‍ය බ්‍රහ්ම භවයන්ටතින ආසාව. ඊළඟට තමයි පින්වතුනි විභවතන්හා මේ ජීවිතය විතරයි. ඉන්නකං විතරයි මරණින් මත්තේ අපි උපදින්නේ නැතය. ඒ නිසා මේ ජීවිත විඳින් දෝනදේ විඳින් ඕන කියලා. මේ ජීවිතය ගැන විතරත් තියෙන උච්චේදවාදී දෘෂටියය නම් වූ පිින්වතුනේ තන්හාව. මෙන්න මේ කියන මේ තන්හාව නැවත නැවත අපට දුක්ගෙනද නොම එක තේරුම් කරගන්නලුවන. රන්ටිදී මුතුමැණික් ආදී මේ බාහිර වස්තුූන් වගේම ආධ්‍යාත්මික වස්තූන් ටෑල්ම කරන ගතියට තමයි තන්හාම කියල කියන්නේ හැබැයි තුනි දැන් බාහිර දේ දැන් ඔය වටිනාකමානුව ඒක ගත්තහම දැ තමන්ට වටිනාකමක් නැති වස්තුවක් තියනෝ ඒ වටිනාකමක් නැති වස්තු වගට අපි ඒක විනාසවනන් මුකුත් නෑ ප්‍රශ්නයක් හැබැ ය තමන්ට හිතට අල්ලගෙනින් නෝ එක වටිනකම දන්නෝ එදට ඒක විනාසෝනොත් මධ්‍යස්ත වගේ සාමාන්‍ය දුකක් තියනෝ තමන් ගොඩක් බැඳිල ඉන්නේ එක න්නං ගොඩාක් දුකතිය නො තන්හාවේ ප්‍රමාණයේ එන් දැනගන්න පුළුවන්. එතකොට පිින්වතුනේ මේ බාහිරහන්ටිදී මුතුමැනිික්කාදී දේවල්ලොලට වඩා තමන්ගි ජීවිතදේවල්ලොලට ප්‍රියවැඩිය ඇනනි තමන්ගේ අම්ම තාත්තා භාරියාව සාමයා දරුවෝ ප්‍රියවැඩී. ඒ නිසා තන්හාව බැඳීම වැඩි. මොනවහරි වුනොත් අර බාහිරදේට වඩා දුක වැඩී තමන්ගේ කෙනෙකුට යමක් සිද්ධවීම එතකොට ඒ කෙනෙකුට යමක් සිද්ධවීම කියන කාරණය ඊට වඩා එතකොට බැඳීම වැඩි අආධ්‍යා. ඊල්ළඟට ඊටත් වඩා වැඩී පිින්මතුනි ආධ්‍යාත්මික දැන්. තමන්ගේ කෙනෙකුටත් වඩා දුක වැඩි වෙනවා, ආධ්‍යාත්මික ඇස කන්න නාසිය දිවසරීරයේ කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ට තමන්ගේ කියල කියාගෙන ඉන්න දේවල්ලොලට පින්වතුන තියෙන බලවත් ආසාාව දැන් ඔන්න අපිහිතම මගේ ඇහැ මගේ කන්න මගේ නහය මගේ සරීරය මගේ අමයාදී වසයනොත්. මගේ වීරිය මගේ ඇත් ඇගේ තියෙන හයිය මේ ආද වසින් ඔොහොම කියලර කියන්නේ එතින් මේ ඔක්කොම අපත මේ වතුරේ ගිය ආදි වසිං කියන්නේ එත් දුක වැඩි වෙලා තියෙන්න්නේ පිංවතුනේ තන්හාවී තියන ආදීනවය හින්ද තන්හාවී තියන ප්‍රබේදය හින්ද ඒ නිසා මේ ලෝකයේ මාත් එක්තරා කෙනෙකු වසෙන් සිටින්න ටෝනෑය කියන හැඟීමක් මේ ලෝකයේ සෑම සත්වයකුටම පින්වතුනිි තියෙනවා. එතකොට යංකිසි විදිහකින් තමන්ගි ජීවිතයට මොනොවහරි කරදරයක් කම් කටුලක් ආවතින් බැඳීම වැඩි තරමට දුක වැඩී එතකොට මේ තන්හාම කියන මේ කාරණය ඇතිවෙන්නේ දු සත්‍යය පිළිබඳව නොදන්නාකමටයි මේක තියෙනව පිින්වතුන ලෝකයේ ආස්වාදය කියන මේ ආස්වාදය ඇලිෙන ගතියක් ඒ කියන්නේ මේ හැම දේකම තියෙනව යංකිසි තාවකාලික ආස්වාදයක් විඳින්න පුළුවන් ගතියක්. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ ඇහැටටකනට නාසට දිවට සරීරයට ඇලෙනව වගේම රෝප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියනම ඉස්කන්ද පං්චකයටම පින්වතුනි ඇලෙනවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සිමි බැඳීමීතිීන ආදීනවය ඒ වගේම තන්හාමීතිීන ආදීනවය මනාකොට පෙන්නුම් කොට වදාල්ලා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ ආදීනමය තේරුම් අරගෙන නිවන කරා වැඩම කලා. රියට මේ ලෝකමිආස්වාදී කෙල කියන්නේ. පොෝපු විස කවපු බොහෝම ලස්සනට හදලතින කේක් ගිඩියක් වගේ. සාමාන්‍යෙන් ලස්සනට තියනවට රැවටිලා මොකදවෙන්නේ අනු බව කළ හෝ තමන්ට එකන්තෙම් මරණය හෝ මරණය හා සමාන දුකකට පත්වෙන්න වෙනවමයි. ඒවාගේ තමයි මේ ලෝකයේ ලස්සනට තියන දේවල්ලොලට ඇලුම් කරලා. අනන්ත නැවත නැවත මැරි මැරී ලෙඩවෙවී වයසට යමින් මේ දුක්විඳන්න වෙලා තියෙන්නේ. මේ ලස්සන හොය හොයාගිහිල් ලැහිං ලස්සන හොයනවා කණින් ලස්සන හොයනවා නාසියෙන් දිවෙන්, සරීරයෙන් මෙන්න මේ විද්දිහයට ප්‍රියමනාපදේවල් ලස්සන දේවල් හොයනවා. එහෙමනම් මේ සංසාර ගමනේ නැවත නැවත ප්‍රේතයන් බවට පච්කරන්න මේ ආසාව තිරිසන් බවට පච්කරන්නේ මේ ආසාව මේ තන්හාව හේතුකොටගෙනයි. ඒ නිසා ධර්මක් ඥානය ලබාගත්තු ඥානවන්තයෝ නිරන්තරයම්ම මේ රූපවේදනා සඥ්ඥා සංකාරයන්ගේ. පවතුන ආස්වාදය ආදීනවී නිස්සරණය නිතර නිතර කල්පනා කරනු හැම දේකම තියනවා ආස්වාදයක් ඒ වගේ තමයි ආදීනමයක් තියෙනවා ඊළඟට තමයි නිස්සරණයක් තියන. ආස්වාදය කෙළ කැන ඇරි අන්තන් අස්වැසිල්ලක් සැනසිල්ල එතනම නැවත දුක්්ගෙන දෙන බවක් ආදීනමයක් දෙකම නැති තැන තයි නික්මුණු තැන තමයි නිස්සරණය මේ කියන කාරණාවන් හොඳට තේරුම් අරගෙන අවබෝධයක් අපි ලබාගන්න ටෝන ලෝකයේ එකම හේතුවකින් නිෙමෙයිමී දේවල්ලේකේ ඇතිවෙලා තියෙන්න්නේෙක්. බොහෝ හේතුවන්ගින් තමයි පින්වතුනි ඇතිවෙන්නේ. සාමාන්‍යෙන් ගොඩක් හේතුකාරණ හින්ද දැන් අපි හිතමකෝ දැල්ලෙන්ෙන බල්බයක් ගත්තහම මේ බල්බය තියනෝ විකැනි විදුි බල්බයත් ඒවගේම වයරයත් තියෙනවා ඊළඟට ඩයිනමෝ එකක් තියෙන් ඕෝන ඊළඟට ජලය හරි ඉන්දන හරි තියෙන් ඩෝන ජනරේටරේගිං හරි ජලයෙන් හරි ඒවිදියට ටර්බයින්හෙගින් මේ විදුලියයාලෝකය නිස්පාදනයවිෙනවා. කවුරු හරි කියනවා මේ බල්බය නිසයි ආලෝකය කියලා එක වැරදිී ඒ මොකද හේතුව බල්බයකිවොත් එහෙනම් කරන්ට එක නැත්ති වෙලාවල් තියන බල්බය මෙතන තියෙනවා එතකොට එහෙනං ආලෝකයේ තියන්නේ පාය නෑන එතකොට කවුරු හරි කියනව මේ ටර්බයි එක නිසා තමයි මේ විදුලි ආලෝකයන්නේ කියලා ඒකත් වැරදින්නේ ඒ නම් බල්බයක්කෝන් නෑන බල්බේ හින්දයේ ආලෝකයෙන්න්නේ. ඒවාගේ පිින්වතුනේ එකින් එක එකෙන් එක හේතු ගොඩකින් තමයි මේ ජීවිතය හැදිලතියෙන. ඒ වගේ මේ අපි ජීවිතයත් මේ තන්හාව එක හේතුවක් විතරයි. හැබැයි මීට යටටිින් කාරණ ගොඩාක්තිය නවා. දැන් ඔන්න කාගිින් හරි ඇහුවතින් මොනෝද බච්කෑවද කියලා. මම බච්කෑවයි කියලා කියනවා. ජතකොනම හැබැයි ඒක තියෙන වියන්ජන. අතුරු පස මේ දේවල් ගැන කියන්නේ මම බච්කෑවා කියන මේ වචනය තමයි භාවිතා කරන්නේ. ඒවාගේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තන්හාවට කෙලිම්ම සමුදය සත්‍යය කියලා හිජුවම මේ ථතන් නැවත නැවත දුක උපද වන. තන්හාම පිළිබඳව තන්හාවය මේ දුක උපද වන්නේ කියලා දේශනාකොට වදාලා. ඊට පසුව අභ්‍යන්තර කරුණු වසයෙන් තවමකට පරිවාර වසයෙන් දිට්ටිය මාන්නය තරහා, නොයීක් දේවල් බොහෝකාරණ හේතුකාරණා ගොඩාක් පින්වතුනිමික ඇතුළි තියෙනවමේ තන්හාව තමයි හැබැයි පෙධාන හේතුව. ඉදින් මේ ප්‍රධාන හේතුව නැසුවොත් අනි සියල්ලම නැසෙනවාය කියලා දේශනාකොට වදාලා. ඒ නිසා, තන්හාම දුකට හේතුවන හැටි සාමාන්‍යයෙන් ගත්තහම වැසිකිලිවලේ උපදින පණුවා පටන් ඒවගේම අවීචීමහා නිරේක සත්වයා ආදීකොට ඇති. පිින්වතුනේ බ්‍රහ්ම ලෝකීන්න බ්‍රහ්මයා දක්වාම තමන්ගේ ආත්ම භාාවිය උසස් වසයෙන් සලක නො දැන් අවිචිමමාහා නිරෙඉන්න සතත් තමන්ගේ ආත්ම භාවිිය උසස් දෙයක් වසිෙන් තමයි සරකන්නේ. පිච්චි පිච්චි බැගේපත් හන දෙමින් කෑගහමින් එතනම මැරිමින් නැවත උපදමින් පිින්මතුනි ඉන්න මකද තමන්ගි ජීවිතයට තියෙන ආසාව නිසා කෑගගහ මේ මැරෙන්න්න බයට පින්වතුනි මුන්න තරන් දුගක් විඳනවද. හැබැයි ඒ තියෙන් ඒ භවය භවි ඉන්නා සෑ මැරෙන්න්න කැමති නෑ. එතනින් චුතවෙන්න කැමති නෑ අන්නේ කියන කාරණාව. දුකේ ස්වභාවයක් පින්වතුනි මේ දුක ගැන අවබෝධයක් යමිකුට තියෙනව නං අ්‍යෙදාට තන්හාම ප්‍රහාණය වෙනවාය කියන එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ දැන් ඔය බලන්න මනුස්සේකුට විඳින්න තියන දු බත්පිංගානක් ගත්තොත් මේ බත් පිංගාන ලැබෙන්න මොන්න තරන් දෙයක් කරන්න ඕනද උඹුරු කොටන් ෝන ඒ වගේම සීසාණ්ඩෝන වපුරන්න ඕන ඒගේ ඒ වපුරපු ගොයම හැකබලාගන්න ටඕන ඒ වගේම ගොයම කපන්නට ඕන කපල එකතු කරන්නට ඕන ඒ වගේම එකතු කරලා ගොයම් පාගන්න ටඕන එහෙම නැත්නම් මඩවන්න ටෝන. ඒ මඩවලා ඒ වී වියලලා ඊළඟට පිරිසිදු කරලා ගෙවල්ලොලට අරගෙන ගිහිල්ලා අන්තිමේදී පිින්වතුනි වී තම්බනවනං තම්බලා එහෙම නැත්නං ඒව වේලලා කොටලා පොලලා පැන් අරගෙන සුද්ධ කරලා. ඒවගේම සහල් ආදී දේවල්. සහල් වසයෙන් අරගෙන ඒව සෝදලා පිංවතුනේ ගරලා ගිනි මොලවලා මේ විදිහට තම්බල තමයි අන්තිමේදී බතක් කියලා ඔය විදිහට එන්නේ තිවුණු මොන්න තරන් දෙයක් කරන්න ඕනද. මේ හැමදේම කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ තන්හාාවෙන් ලබාගත්තු ජීවිතය හින්ද හේතුකාරණා ගොඩකින් තමයි මේ බත කියන මේ කාරණය පවා ලැබෙන් එහෙනම්. කවුරු හෝ මේ වැඩටික කරේ නැතිවුුණොත්. බතක් සකස් වෙන් නෑ වගේ. ඔය වගේ ඇඳුමක් පැළඳුමක් වාසේටගයක් දොරක් හදාගන්න වුනත් ඒවගේම කරන්නතියන වැඩ කටයුතු අප්‍රමාණයි. ඒ වැඩ කටයුතු කරන වෙලාවේදී හිත්‍රදීම් ආදීදේවල් බොහෝයි කරන්න තියන වැඩ කටයුතු තනිව කරගන්න බැරිනිසා. වඩා සැප ලබා ගැනීම සඳහා මොකද කරන්නේ තමන්ට කියලා සාමී භාර්ියාවක් ගන්න තමන්ට කියලා තනියමඒ වැඩ ටික කරගන්න බැරිකමහින්දා. ඉතිං විවාහ ජීවිතයට ආවාහ ජීවිතයට පත්වෙන උපත් වනාට පස්සේ ඒ වැඩ කටයුතු ඉතා පහසුවෙන් කරගන්න කියලා තමයි පින්වතුනිදේ සිද්ධ කරන්නේ අන්තිමේදි මොකද වෙන්නේ. වඩාන්ම හත් අට ගුණියයකින් වැඩවැඩි වෙනෝ. ඒ නිසා අන්තිමේද දරුවන් හැදෙනවා දරු ප්‍රේමිය හින්දා මහා දුකකට පත් පෙන්න සිද්ධ වෙනෝ. අම්ම තාත්තකයාවි සාමියා භාරියාමකාවි දරූ කියාවි මේ කාරණාහින්ද තමන් ටඕන විදිහට නැති වෙනකොට සිත්‍රිදීම් වැඩි කරදරයි. ඒ නිසා දැන් ඔය, සාමාන්‍යෙන් දරුව කීප දෙනෙක් ඉන්න ගෙදරග ගත්තහාම ප්‍රශ්ම කොච්චරද. එන්න එන්න වැඩිවෙන්න වැඩිවෙන්න දුක වැඩි වෙනෝ. සමහර වෙලාවට ඔොන් එක දර්ුවෙකුට අසනීප වෙනෝ. අසනීපවෙලා ඉන්නකොට බෙහෙද්ජයන්න කියල හිත හිතා දැන්ඉතින් ඉන්න. ඉන්නකොට හරියටම බෙහෙද්්‍යයන්න සූදානන් වෙලා ඉන්නකොටම ආරංචි වෙනෝ එක දරුවෙ යන්කිසි වැරැද්දකින් පොලිීසියන් අල්ලං ගිහිල්ල කියලා. පනිවිඩයක් එෙනෝ ගෙදෙට්ට. දැන්ම බිහිද්ජීන්න දරුවා රෝහලකට එක්කගෙන යෑමද පොලීසියට යෑමද. කොහෙටද යන්නේ කියලා දැම්ම මනුස්්‍යයාට හිතට දැන් සහනයක් නෑ. දැන් දෙපැත්තටම යන්නත් ඕන යන්න විදික් නෑමේ පියාට තම දරු දෙන්න. දෙන්නගින් පොලිසියට යන්නත් ඕන රෝහලට යන්නත් ෝ නඉති එක් කෙනෙක් අසනේප වෙලා. ඔයාතර පින්මතුනි දැම් මේ මනුයා කොහේට හරි යන්න කියල සූදානං වෙනකොටම හරියටම පනිවුඩයක් කනෝ. තමන්ගේ කෙතට ගවයන් ඇවිල්ලා අස්වැන්න කනවාය කියලා. එතකොට මේ මනුස්්‍යයා පිංවතුනි කුඹුරට යන්ඩ ඕන ගවියෝ වෙලවන්න. ඒ වගේම පොලිසියට යන්න ඕන අර දරුව බේරගන්න ඒවගේම රෝහලට යන්නඩෝන අනිත් දරුවාට බෙහෙත්තරන් දෙන්න දැංඉතින් මේ ප්‍රශ්න ගොඩක මේේ මනුස්්‍යයා පින්වතුන ඉන්නකොට අන්තිමේදීමේ මනුස්්‍යයා යම් තැනකට දරුවා රෝහලට අරගෙන යනකොටහරි පොලිසියට යනකොට හරි කෙතට යනකොට හරි ඔයාතර මේ මනුස්්‍යයාගෙන් අය ඉල්ලගෙන නෝ තමන් කලින්ගත්තු නයක් තිබිලා ඒ නයඉල්ලගෙන නයහිමි කාරයායනෝ. එන වෙලාවේදී මේ මනුස්්‍යයාට ඇතිවෙන පීඩනය දෙන්ඩෝන තවත් නන් දවස් දෙන්න බෑ අද දෙෙන්්ඩෝනාදී වසයෙන් නයඉල්ලනකොට මේ මනුස්්‍යයා මොන තැනද ඉන්න පිමුතුනි. මොන්න තරන් දුකක් විඳින්න වෙනද. ඔය දුකාපි විඳල නැද්ද මේ සංසාර ගමනේ. ඔයි විදිහට මේ. එක උදාහරණයක්. ඔය වගේ මේ එකක වැඩ ගත්තහම අපිට ඔන්න ඔය වගේ වැඩ පිළිවෙලක්තියන්නේ. මේ වැඩේ කරන්නත් ඕන ඒ වැඩේ කරන්නත් ඕන. ඒ වැඩේ මේ වැඩේ ඔක්කොම දමළ ගහන්න වෙනෝය අත්තර මරණයක් සිද්ධ වඋනහම. තව සමහර වෙලාවට වෙනත් වෙනච්කාරණා නිසා. පින්වතුනි ඔය විදිහට මේ තන්හාම හේතුකොටගෙන රජවරු රජවරු සමඟ පින්වතුනේ යුද්ධ කරන්න පටන් ගන්නේ ඒවගේම සිටුවරු සිටුවරු සමග ගෙවල්වොල පවුල්ලොල භාරාව සාමයා සමග ඒ වගේම සාමයා භාරයාව සමග දරු දෙමවුපියෝ සමග පැවිද්දෝ පැවිද්ධන් සමග ඒවගේමමමී විදිහට රන්ඩු වෙන්නේ ඒවගේම නොයි ප්‍රශ්න ඇති කරගන්නේ කොමක් හින්දද පින්මතුනී මෙන්න මේ තන්හාව හේතුකොටගෙනක්. තන්හාව කියන මේ කාරණී ආදීනවය හොඳට කල්පනා කරන්න ඕන මේ සංසාර ගමනේ තියන බයානකකම හොඳර තේරුම් කරගන්නට. ලෝතුරා බුදුරජාණන් වහන්සි වදාළමේ තන්හාව හේතුකොටගන්න. ලෝවැසි ජනතාව මේ විඳින්නතියෙන දුක්කස්කන්දය සීමාවක් නෑ. මම බව පුංචි වෙලාවක්වත් වාසය කරනවට මහනෙන කැමති නෑ වර්ණනා කරන්නේ නෑ. අසුච්චි පිඩ අසුච්චය පුංචි ප්‍රමාණයක් වුනත් ඒක දුගදමයි. මේ භවියේ ඉන්නවා කියල කියන්නේ. ඒ කාන්තේම්ම දුකක්මයි මේ තන්හාව ගෙන දෙන්නේ කියලා. එතට පිින්මතුනි, මේ තන්හාව කියන මේ කාරණය අපිට දැම් බලන්න මිනිස්සු මහමුහුද තරණය කරන්නේ පිටහට බලා යන්නේ ඒවගේම මහා බිංගෙවල්වල බයානක තැන්වල්ල රිංගන්නේ ගංගාවලින් එතර වෙන්නේ මේ හැම දේම කරන්නේ මහ ගණ කැලෑවලට යන්නේ එකේ යම් යම් දේවල් හොයන්න මේ ගවේසනය කරන්න කිය කියා ඉරහඳ තාරකාවල් හොයන්නේ යන්නේ මේ හැම දේම මේ තෘෂ්නාාවී ප්‍රබේදයක්. තන්හාමහින්දා ජීවිතය ගැටගසාගන්න ධනය හොයන්න කීර්ති නම්බුනාම ලබන්න මේ හැම දේම පින්වතුනි මේ තන්හාමහින්ද තමයි සිද්ධ කරන්නේ. මේ තන්හාමී පිින්වතුනිි අංග හතරක්තියනවා. ආයෝහනට්ටය නිධානට්ටය සං්ඥෝ ගට්ටය පලිබෝදට්ටය කියන මේ හතරට හතර තේරුම් ගත්තොත් තන්හාව තේරුම් කරගන්න පුළුවන්. යම්දකම මේ හතර තියෙනවනම් එතන දැනගන්න ඕන සමුදී සත්‍යය තියනවාය කියලා. ආයුහනට්ටය කියල කියන්නේ ජාති ජරා මරනාදිී දුක නැමත නැවත්ත එකතු කරන ගතියට කියනව මේ තන්හාවට පිින්වතුන. ආයුහනට්ට කියන ආර්ථයෙන් තන්හාම කියනවච්චනය. සියල්ලුම දුකෑ ඇතිවෙන්නේ මේ පංචස් කන්දයහින්ද. පංචස් කන්ද නැත න නැවත නැවත ලබා දෙනෝ වයසට යවෝනව ලෙඩ කරනවා මරණවා. මේ විදිහට නැවත ඔපපත්ය ලබවනවා මේ ඔක්කෝම මේ දුක් එකතු කරන්නේ මුොහොකින්ද මෙන්න මේ තන්හාමහින්ද. ඊළඟ කාරණය තමයි නිදානට්ටය. නිධානට්ටේ කියල කියන්නේ නැවත 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 දුක උපදවනව තන්හාවට එකන තන්හාවට නිධාන කියන මේ හේතුව. කාරණය කියන අර්ථයෙන් පිින්වතුනි නිධහනාර්ථයෙන් තන්හාව කියන මේ වච්චනය භාවිතා කරනවා. ඊළඟ කාරණය තමයි සංයෝගට්ටය. සංයෝගට්ටේ කියල කියන්නේය නැවත නැවත සත්්‍යයා. මේ සංසාරී මේ ඉස්කන්දයන් තුළම අලවා තබන ගතියට කියනවා, සංඥෝ ගට්ටේ කියන මේ වච්චනය. එතකොට බැඳීම් ඇතිකරවනවා. බැඳීම් නැත්නම් සසරෙන්ම දෙනවා. බැඳීම් ඇතිකරවන ගතියට කියන සංයෝ ගට්ටේ කළෙහි යොදවනම කියනර්ථය. පලිබෝදට්ටේගෙළ ඊළඟකාරණය කියනවා. පලිබෝ දට්ටේ කියල කියන්නේ. නිවන් මඟට බාදාකරවන ගතියක් තියෙනවන සාමාන්‍යෙන් බලන්න ඉතාම හඳ මුලින්ම්ම සද්ධාවෙන් තමයි සංසාර්ධකෙන් නිදහස් වෙන්න තමයි පැවිදිවෙන්නේ. මුලින්ම පැවිදිවෙනෝ තමන්ගේ භාරියාව දරුවෝ ගෙවල් දුරවල් යානවාහන මිලමුදල් මේවත හැරලදාලා. පස් එච්චර වූමනාවෙන් මහනවෙලා මහනදම් පුරනකොට මේ තන්හාම ඇවිල්ල පින්මතුනි අන්තිමී දි අර හිත වෙනස් කරලා පොහු වෙන පැත්තකින් අල්ලගන්න වැඩපිළි වෙල සකසනෝනි. ඒතින බයානකකමී හැටි. ඒ නිසා ලේසිනෑ මේ සංසාර්දුකෙන් නිදහස් වෙනවාය කියල කියන්නේ. ඒසා මෙන්න මේ සතර යම් තැනක තියෙනවනම් මොකදද. ආයූහනට්ටය දුක් එකතු කරන. ජාතිජරා මරනාද දුක එකතු කරන. නිදානට්ටය ඒකට හේතුූ ෘෂනාවක් ඒ වගේම සඥෝගට්ටය. ඒ දුකෙහි ඒම නැත්නම් යොදන ඒ තන්හාවී යුදවන සංසාරය යොද වන ගතියක් වෙනවනම් පලිබෝදට්ටය නිවන් දකින්න ඉඩ දෙන්නේ නැතිගතියක් වෙනවනම් මෙන්න මේ කියන හතර යමකට තියෙනවනං. එතන අපිත් තන්හාවිම් බැඳිච්ච තැන කිය කියලා තේරුම් කරගන්නට ඕන. බලන්න. මේ ලෝකයේ එකක් කෙනාගේ ගති පැවතුන් ඔබ ඔබ ගැනම හිතල බලන්න. කුමකටද තමම් බැඳනේ කුමකටද තමන් ඇලුම් කළේ කියන මේ කාරණය. යම් යම් තැනක උපපත්්‍යය ලැබුවනං ඒ තැනට ඇලුම් කරන ගතියට තත්්‍ර තත්‍රාබි නන්දිනී කියන මේ වචනය භාවිතා කරනවා. ත්‍ර තත්‍රාබි නන්දිනී ඔය ඉස්සරාරක රජ කෙනෙකුට පින්වතුනී. බොහෝම රුවමත් දේවයක් හිටියනේ මේ දේවිය පින්වතුනී මරණීට පත්වනා මේ දේවිය නැතිවෙච්ච වෙලාවේ මේ රජ්ජුරුව නොකා නොබී කල්පනාකර කර ඒත් දේහය බෙහෙත්වතුරක බාලා රජවාසලට ගෙන්වාගෙන නිතරම උදේ සවස දකිමින් අන්ඩාන්ඩා අන්ඩාන්ඩා ඉන්න පටන් ගත්තා. ඉතින් හරියටම මේ රජ්ජුරුවන්ගේ උයනට තාපසයන් වහන්සේ නමක් වැඩම කළේ තාපසයන් වහන්සේ හරියටම අපේ මහා බෝධි සත්වයන් වහන්සේ කස්සක කියන මේ රජ්ජුරූ. එතින් මේ රජ්ජුරුවන් මෙහෙම දුකේ ඉන්නකොට දිග කතාවන් මේ කෙටියෙන් කියන්නේ දුකසේ ඉන්නකොට රටවැසියා උද්‍යෝසනය කළ මේක පහදල දෙන්න ක්‍රමයක් හෙව්වා මේ තාපසයන් වහන්සේ හම්බෙලා. මේ කාරණයකි ව්වාම රජ්ජුරු එක්කං එන්න කිව. රජ්ජුරුවෝ හරියට මෙක්කං එනකොටම මේ උද්‍යානයේ කුරුමිනි දෙනක් වෙලා මේ දේවිය උපත්වය ලබල හිටියේ. එතකොට ඔය වෙලාවේදී අ කුරුමිනි දෙන්න දැන් කුරුමිණියයකුත් තින්නවා. යන්කිසි ගොම පිඩක් ගාව මේ කුරුමිනි දෙනයි කුරුමිනිියයි ඉන්න වෙලාවෙ තාපසයන් වහන්ස එතෙන්ට ගිහිල්ලා. පට්කඩේ ලාගෙන එහි පරියන්කේ ගහගෙන දැන් වැඩඉන්නවා. එතකොට පජ්ජුරු ඇවිල්ල වන්දනා කරල දදදු දුකෙන් ප්‍රකාශ කලා අනේ තාපසයන් වහන්ස මගේ හිත හදාගන්න මොන විදිහකින්මත් පුළුවන් කමක් නැති බව. ඒ වෙලාවෙ රජ්ජුරුවන්ගෙන් අහනවා මහ රජ ඔබ කැමති දෝබේ දේවිය ඉන්න තැන දැන ගන්න. ඒ වෙලාග සාමීනී මම කැමතියකිව්වා. ඔබේ එහනම් පිළිගන්න. මෙන්න මේ කුරුමිනි දෙන වෙලා ඉන්නේ ඔබේ භාරිාවයකුවත් ඔබ පිළිගන්න ෝදදිකල ම පිළිගන්න ඇකුව කීයටටවත් පිළිගන්න ඇකුව. එහනම් ඔබ මේ කුරුමිනි දෙනගින් අහන්න ඔබ කෞුද කියලා ඔය විදියට අහන්නකිව් ඒ වෙලාවේදී අහනකොට පින්වතුන මේ කුරුමිනි දෙන කියනවා. මම තමයිමිම රජ්ජුරුවන්ගේ හිටපු භාරයාාවහෙම නැත්නං රාජ දේවිය. ඒ වෙලාවේදී. න ඔබගේ සාමියයා කවුද මගේ සාමියයා තමයි මේ කුරුමිනියා. එතකොට දැන්ගේ රජ්ජුරුවන්ට ආදරේද කෙලහුවා. අනේ මංගේ රජ්ජුරුවන්ට දැන් ආදරේ නෑ මගේ සාමියයාට ඇ දැම් මම ආදරය කිව්වා. එතකොට බලන්න පින්වතුනේ තත්්‍ර තත්්‍රාභි නන්දිනි දැන් මේ භවයේ මේ රජතුමාට ආදරය කරලා ප්‍රේමයේ බැඳීමමැතිකරගෙන ඉඳලා. අන්තිමේදී මිය පරලොවගියාට පස්සේ ඒ භවයේදී. වෙන සාමියෙක් අන්තිමේදී ඔහුට ආදරය කරන ඔහුට බැඳීම් ඇැති කරනවා. තත්්‍ර තත්්‍රාභි නන්දිනී කියනකාර නමි රජ්ජුරෝ තේරුන් ගත්තා අනේ බොරු දෙයක් ඇත්තවසේම මම දුක්කුණේ ඇයි මේ මට අහිමි වස්තුවක් ගැනනේද මම දුක්කුණේ කියලා හිතහදා ගත්තාය අන්තිමේදී. පැවිදි වෙලා දිහාන වඩලා පිින්වතුන ව ඉපදුනායකකිල ඔයි විදිහට ධර්මය කතාවක් සඳහන් වල ඉතින් ඔන්න ඔය විදිහයට පින්වතුන ත්‍ර තත්්‍රාභි නන්දින ඒ තැනට ඇලුම් කරන ගතියක් මෙන්න මේ තන්හාමි තියනවත් ඒ ගොමකුරුමිනියාගේ කතාවන් අපට ඉතාමත් මේක පැහැදිලි. ඊළඟට තමයි පංවතුනේ ඔය මහා සම්පත්විඳපු පටාචාරාව. එදා සිටු මැදුරක වාසය කරනකොට ඒ සිටු මැදුරේ සේවකයකු සමඟ ගිහිල්ලා අන්තිමේදී විඳපු දුක්කස්කන්දය මේ පින්වතුන්ට අමුත්තුවෙන් කියන්න දෙන්න මේ කතාව නිතරම අහනවා. ඒ බලන්න ඒ කාමතන්හාමීතියෙන ආදීනවය. මහා පිින් ඇති සාලිය කුමාරයා පිින්වතුනි සැඩොල් කාන්තාවක සමඟ ගිහිල්ලා. න්තිමේදී තමන්ට ලැබෙන්නතින රජකම පවාහිමිකර ගත්තේ මේ තන්හාවීතිීන කාම තන්හාවීතිීන ආදීනවය යතාපිමූලේ අනු පද්ධවී දල්හේ චින්නෝපිරුක්කෝ පුනරේවරූහති ඒවම්පි තන්හානුසයේ අනූහතේ නිබ්බත්තති දුක්කමිදම්පුනප්පුනං. අර මුලින් කපල දැම්මේ නැතිවුණොත් තන්හාාව මුලින් උපුටල දැම්මි නැතිවුණොත් තන්හාාව. නැමත නැමත බවසකස් කරනවා. ඉතිං ඇසට පුළුවන්තරං රූප ලබා දෙනෝ කැමති කැමතිරූප. කනට සද්ද ලබා දෙනෝ කැමති කැමැති සද්ධ නාසයට අත් එහෙමයි, දිවටත් එහෙමයි ශරීරයටත් එහෙමයි. හැබැයිදැන් වයසට ගිහිල්ලා. ඇහැපේෙන් නැතිවෙනැවිල්ලා කනඇහෙන්න්නේ නැතිවෙනැවිල්ලා. නාසේට ගඳ සුවඳ දැනන්නේ නැතිවෙන්නැවිල්ල දිවට රස ලැබින්නේ නැතිවෙන්නැවිල්ල දැන් වයසට ගිල්ලත් ඇහුව දැන් හරිද දැන් ඇතිද කියලා පින්වතුනි ඇතිවීමක් වෙන්නෙ නෑ. ඒ නිසා අන්තිමේදී කොච්චරනා කිව්ුණත් එහෙම නැත්නන් නොහැකිවුණත්. ඒත් ඒදී ගැනම පතපතාන්නු. ඒදී ගැනම හිත හිතා ඉන්නවා. මේ තන්හාමීතිී නාදීන වෙන්න කහාපන වස්සේනය තිත්්තිකාමී සුවිද්්‍යති. මේ කහවනු වර්සාාවක් වැස්සත් පින්මතුනි කාමයන්ගේ ඇතිවීමක් නං වෙන්නේ නෑ කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනාකොට වදාලා. පටග්ගි ධාතුන් කියලො ය භික්ෂූන් වහන්සේ නමක් වනාන්තරේක භාවනා කරමින් ඉන්න. භහාවනා කරමින් ඉන්න කොට. රියටම මහා ගින්නක් කනෝ. ඉතිං උපසම්පදා සාමීන් වහන්සේලාට කැලේකපන්න පුච්චන්න එහෙම පුළුවන්කමක් නෑ. හැබැයි උන්වහන්සේගේ කුටිය පිලිස්සෙන නිසා තමන්ග ජීවිතයට හානියක් වන නිසා තමන්ගේ කුටියේ පැත්තේ ඉඳල ගින්නක් යවන්න අනුදැන වදාල දැන් එහින් ගින්නක් එෙනවා මේ පැත්තෙන් අවුලෝවනවා ගින්නක් මෙහහින් ගින්නක් යවනකොට පිංවතුනයේ ලැව් ගින්න නිවන්න. එතකොට මේ ගිනි දෙක එකට වදිනවා. මේකටගන පටක්ගි කියන වචනය භාවිතාක නො ප්‍රති ගින්න කියන අර්ථය. මෙහින් යවන ගින්න. මේ ගිනි දෙක එකට එකතු වෙලා ගිනි දෙක දැවටිලා පින්වතුනිී අන්තිමේදී මොකද වෙන්නේ ඒ ගින්න හිම්ම නිවිලයනෝ එන්නේෙ නෑ. හැබැයි ගන්න නෙමුණට එතනින් ඉවරවනාට ලෝකයේ ගිනි ඉවරවෙන්නේ නෑ. ඒවගේ තමයිමි ලෝකයේ පිංවතුනි ඔබාප හැම දෙනාම එකක දේවල් ඉල්ලගන ඒවට ආසාකරමින් යනෝ දරුවන් ලබන්න ආසාවින් ඒවගේම සාමියල් කෙනෙක් ලබන්න භාරියාවක් ලබන්න ඒවගේම ඔයි විදිහට පින්වතුනි බලාපොරොත්වින් ඉඳලා අන්තිමේදී ලබාගන්නවා. ඒදේ මුදුම් පච්කර ගත්තත් අන්තිමේදී වෙන්නේ එතනින් තන්හා අවසංවෙන්න නෑ. අර එතනින් ඒ තන්හාගින්න එතනින් නිවිලගියාට. එවනාට අර ලෝකයේ ගිනිීවරෝණේ නෑවගේ ආපහොුන් නැවත හටගන්නවාගිනි. ඒ නිසා ආපහුවේදේ ලබාගෙන එතනින් නිවිල යනවා ආපහුන් නැවත හොය නොව ඇහැ පිනවමින් කනපිනවමින් නාසේදිව ශරීරයේ පිනවමින්. ඒදේ හොය හොයා පින්වතුන ඒදේ ලබාගත්තහම අන්තිමේදී එතනින් ඇති කියල හිතුනත් ආපහුන් නැමත පින්මතුනි ඒ දේම හොයන ගතියත්වය නොව ඒ නිසා දැන් හොය සාමාන්‍යෙන් ගත්තහම ආවාහ විවාහ වුනාට පස්සේ දරුව බලාපොරොත්තුන දැන් දරු සම්පත්තිය ලැබුවට පස්සේ. ඒ දරුවන් හදා වඩා, ගන්නකොට. ඒ දරුවම් පාසලට යැව්වහම. ය ඊළඟට පාසලට ගිහිල්ල එනකං. මේ විදිහට ඉවසිල්ලක් නෑ දැන් නැතුවට දැන්ගේ මොකක් වෙලායිද මොකක් වෙයිද. ඔය වගේ ප්‍රශ්න ගොඩක මේ ලෝවැසි ජනතාවවාසය කරන්න. ඒ නිසා මොන්න පැත්තෙෙන් බැලුවත් පිින්වතුනේ කිසිම සැනසිල්ලක් සැපයක් ඇත්ත නෑ මේ තන්හාමෙන් ලබා දෙන. ආස්වාදය කියන එක මහා දුකක් මයිගෙන දෙන්නේ. මේත් ජීවිතයට මේ තන්හා වතහැරගන්න බැරුව. අන්තිමේදී මොකද වෙන්නේ ප්‍රේතභූතයන් බවට පත්වනෝ. ඉතින් අප්‍රමාණ දුක්විඳන්න සිද්ධ වෙනෝ. ඉතිං ඉවසිල්ලක් නැතුව එවගේම මහා පීඩනයකින් වාසය කරල මහා බැඳීමකින් වාසය කරලා. අන්තිමේදී ප්‍රේත භූතියම් බවට පත් වෙලා ඒ නිවහනටම එනකොට. ඒ දරුවෝ දැන්ඉන්න දරුවෝ අන්තිමේදී තොවිල් කරලා. ඒවගේම යකදුරන්ගෙනැල්ල මන්ත්‍ර ශාස්ත්‍ර ගුප්ත විද්‍යාවෙන් ඕුන් පලවා හරවනකොට මොන තරන් දුකකින් බැගෑපත් හඬ දීමකින්ගේ සත්තුයෝ පිින්වතුනි. තමන්ගේ තමන්ගේ කියන දේපල අතහැරගන්න බැරුව. කෑග හද්දුක් පවිදිිනවොද ප්‍රේතලෝකයට වෙලා. එක මාම්මගේ දෙතනේ කිරි බීලා ඒවගේම එක ඇන්දේ සයනය කරල එක පැදුරේ සයනය කරල එක නිවහනේවාසය කරලා එක බතානු බව කරල එකට හැදනු වැඩුණු දරුවෝ තව සහෝදර සහෝදරියෝ පිින්වතුනේ අන්තිමේදී ඉඩකඩංවලට ගෙවල් දොරවල්ලොලට වෙනත් වෙනත් දේවල්වලට තුනි රණ්ඩුවෙන්නේ මිනි මරාගන්නේ මෙන්න මේ තන්හාවීතින ආදීනවය හින්දා. ඒ නිසා ඔය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ. එක ගොවි පවුලක ගොවි මහත්මයෙක් ඒ වගේම භාරියාවක් පුත්තු දෙන්නෙක් දියනයක් වාාසය කළා. ඉතින් කොහොම නමුත් මේ පියා මොකද කරන්නේ දවස්සෙම නිතරම ඉඩමමයි. දැන් ඒ එෙම නැහිනැහි ඒකෙම ආසාවින් ජීවිතයේ ගත කරලා මොහු පසුව මියගිහිල්ලා ඌරෙක් වෙලා ඉපදුනා. මේ කතාව මේ පින්ංවතුන් දන්නවා. ඒවගේම භාරියාව ගනිතර ගෙදරෙන්නේ ගෙදරටම ආසාවින් ගෙදරම සුද්ධ පවිත්‍ර කරමින් ඒ සඳහම කාලය ගෙවලා අන්තිමේදී මියගිහිල්ලා පින්වතුනේ ගරණ්ඩියක් වෙලා ඉපදුනා. අන්ති ඒ වත්තේ මිපදුනා. ඒ දියනිය පිංමතුනේ පුංචි දියනියක් කිටිය මේ දනිය කෝමහරි ගෙදරිස්තරහ පොඩි පොකුුණත් තිබුණ මාලුන්ට ලස්සන මල්වර්ග මේ පොකුණ තිබුණා ඉතිං ඒවට ආසාවින් හිටියේ. කෝමහරි පොකුණට යන්න බැරිවුුණා උනරෝගය ඇතිවුණා අන්තිමේදී මේ දියනියර පොකුණ ගැන හිත හිතා හිත හිතා මිය ගිහිල්ලා අන්තිමේදී මැඩියක් වෙලා ඉපදන. ඉතිං මේ ගෙදර වැඩි මහල් පුතා දවසක් බනාහල්ල බුද්ධ සාාසනයකිරහි පැහැදිලා මහනවෙලා පිින්වතුනි බෞුන් වඩලා රහතන් වහන්සේ නමක් බවට පත්වන. දැම් මල්ලි මොකද කරන්නේ දේපල රැකගෙන මේ කටයුතු කරගෙන ඉන්නකොට කුඹරට කරිම කරදරයි එකඌරෙක් කෙනවා මේ ඌරා කොහොම හරි දවසක් පින්වතුනි මරාගෙන. මස්කෑමිය ආසාවිෙන් හා කුඹරටතියන කරදරයයි මේ කාරණා හේතුකටගෙන ඌරා මරාගෙන කරේතියාගෙන එනෙකොට මර රහතන් වහන්සේ අමුණා. ඒ සාමින් වහන්සේ තමන්ගේ සහෝදර සාමින් වහන්සේ දැක්කත් හරි මේ ලැජ්ජාවට පත්වෙලා මේ තරුණයා එතනම මේ ඌරා දාලා පතුනේ සාමින් වහන්සේට වන්දනා කරලා ලැජ්ජාවෙන් හිටියා.ඒවෙලාවේදී මේ සාමින් වහන්සේ කිව්වා සහෝද්දරය වූරා රංගිහිල්ල මං එනකං කඳින් වෙන් කරන්න එපා ඒවගේම සුද්ද කරන්න එපා කියලා. ඒ වෙලාවෙ සාමින් වහන්සේ පිණඩ පාතේ වැඩල දානය වලඳල අරගෙදරට වැඩම කරපු වෙලාවෙේ ූරග කඳින්වෙෙන් කරන්න කිව්වාහම. අර ඌරාගේ කුස පලනොකොට හරියටම ගරඩියක් හිටියා. මේ ගරඩියගේ යන්කිසි තැනක පුළුල් තැනක් තිබුණා ඔතන පලල බලන්න කිව්. යිතකොට පින්මතුන මැඩි දෙනක් හිටිය. එත ඒ වෙලාවේදී. ඔබ දන්නව දෙකිය ලැහුවා මේ ඌරා කියන්නේ කෞද්ද සහෝදරයේගේ එතකොට කියනව දන්නෑ කියලා. ඔබහිතන්න ඔබෙත් තාත් අයි ඔබෙත් මග පියතුමානම් තමයි මේ ඌරාවෙලා ඉපදිලා තියන්නේ ඒ වගේම මේ ගරඩිය වෙලා ඉපදිලා තියන්නේ ඔබෙත් මගත් මෞතුමිය ඒ වගේම තමයි මේ මැඩියා වෙලා ඉපදිලා තියෙන්නේ ඔබෙත් මග සහෝදරිය කියලොයි විස්තරය ප්‍රකාශ කලා එතකොට සහෝදරය මේ තමයි තන්හාමීතින ආදීනමය කියල එදා ස්වාමන් වහන්සේ පහදා දුන්න බලන්න ඌරෙක්ක ගැරඩියෙක් මැඩියෙක් ඒවගේම මෙන්න මෙච්චරයි මේ සහෝදරය දන්නේ. හැබැයි රහතන් වහන්සේටිහාගියපු දෙයක්කුන් වහන්සේ දැනගෙන එදා පහදා වදාල මේ තන්හාවීති නාදීනවය පින්මතුනේ මෙ තන්හාව ගැන ලෝතුරා බුදුරජාණන් වහන්සේ. තත්ත කතමෝ දුක්ක සමුදයෝ තන්හා. එහි තන්හාව කියල කියන්නේ දුකූපදවන්න දේ මොකදද. පහකට බෙදනවා මේක දුක උපදවන්නේ කුමකින්ද තන්හා කියල පලවිනි වච්චනය භාවිතා කරන තන්හාාව හින්දයි. ඊළඟ කාරණය පෙන්නුම් කරනවා. තන්හාච අවසේසා කෙලේසාච්චය කියන වච්චනයක් භාවිතා කරනවා. තන්හාවත් තව අන්තරගත කෙලෙසුනුත් හේතුකට ගන්න මේ දුක උපදවනවාය කියලා තව දේශනාව සඳහන් වෙනකොට තන්හාවයි තව බොහෝ කෙලෙසුන් නිසනුත් දුක උපදෙනවා කියලා. ඊළඟට තන්හාචා අවසේසා කෙලේසා ජවසේසා අකුසලා ධම්මාච කියලා දේශනාවේ තුන්වෙනි කාරණය පෙන්නුම් කරනවා තන්හාවත් සෙසු අකුසලනුත් සෙසු අකුසල මූලයනුත් එකන සෙසු කෙලෙසනුත් ඒවගේම අකුසල ධර්මයනුත් පින්මතුනි දුකූපද වනවයි කියල එකන සෙසු වෙනච් කෙලේස ධර්මයනුත්. ඒ වගේම තමයි අකුසල මූලත් ඒ වගේම අකුසල ධර්මියුණුච්චයනමි කාරණාතුනින් තන්හා උපද වනවාය කියලා. ඊළඟට දේශනා කරනු හතර වනිකාරණය තන්හාච්ච පලවෙනිකාරණය තන්හාමයි, අවශේසා කෙලේසාචය ඉතිරි කෙලිස්ටිකයි එකනි කෙලෙ සිද්හ ස් පන්සීයත්ති නන්නේේ ඒ කෙලිසිනුයි ඒ වගේම තමයි. අවසේසා අකුසලා ධම්මා්ච, එක ඇන සෙසු අකුසල ධර්මයෝත් මෙන්න මේ කියන කාරණාවලුණුත් තීණිච කුසලමූලානි පින්වතුන කුසල් නිසා මෙන්න දුක ඇතිවෙනවාය කියල දේශනාකට වදාළ තන්හාාව උපදවනවාය කිය දේශනා කලා. එකඇන මේ දුක උපදවන්න කුසලුත් උපකාර වෙනෝ. දැන් අපි හිතමකෝ තීණිච කුසලමූලානි සාසවානිී. ඒ න්නේ ලෞකික කරන හැම කුසලයක්ම නැවතමි දුක උපදවන්න උපකාර වෙනවා කියලා කියන. දුක කියන්නමි බව සකස් කරන්න උපකාර වෙනවා කියලා කියනවා. ඊළඟකාරණය තමයි තන්හාච අවසේසා කෙලේ සාච්ච අවසේසා කුසලා දම්මා තීනිච්ච කුසලමූලා නිසාසවානී අවසේසාච්ච සාාසවා කුසලා දම්මා ඒකයන්නේ පිින්මතුන තන්හාවත්. ඒගේ ඉතිරික් කෙලෙසුනුත් අනිත් ඒගේම අකුසල ධර්මයනොත් ඒවගේ අකුසල් මුල් තුනත් කුසල් මුල් තුනත් මෙන්න විදිහට නැමත නැමත දුකෝපද වනවා. ඇදැන් ලෝබදේ සමෝහාදී අකුසල මෝලේ නුත් දුකෝපද වනෝ. අලෝබාදෝ සමෝහ කියන මේ කුසල මූලේ නුත්්දුකෝපදවනවා ඒ නිසා මේ කුසල මූලයනුත් පින්වතුනී මේ අලෝබදෝ සමූහකෙන කුසල මූලියනුත් අපට මේ දුක නැවත නැවත උපද වනවා එහෙනම් මේ කුසලා කුසල දෙකම නැති කළ තැන තමයි සම්පූරණයම නිවන් දකිනවාය කියල කියන්නේ. තන්හාය නික්කන්තත්හා නිබ්බානං කියන මේ වචනයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා දෙන්නේ නිසා මේ සංසාරදුක ඉක්මවන්න නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන්. ඔබා පැහැම දෙනාම පින්කං කරගන්නට ඕන හැම දෙනාටම කාන්තේම්ම මේ දුක්ඛ සමුදය ආරිය සත්‍යය ප්‍රහාණය කරන්න දුක අවබෝධ කරගන්න මේවතුන් ධර්මශ්‍රවන මේ පින ධර්මදාන මේ පින උපකාරවේවා කියන ආසිර්වාදය පාර්ථනය සිද්ධ කරනවා. ඉතින්. අද මේ දවසේදී මේ උතුම් පිංකම බොහෝම ගෞරවයෙන්. සිද්ධ කරනු ලබන්නේ අංකයක දම්සිං විලා බදුල්ල පාර බණ්ඩාරවෙල යන ලිපිනේ පදිංචි, සේන මහතා සහ දමයන්ති රත්නායක මහත්මිය විසින්. ඉතින් මේ උතුම් පිංකම බොහෝම ගෞරවයෙන් සිද්ධ කරන්නේ දෙදස් විසියකේ පස්වනි මස පහලොස්වන දෙනට. එවන්ත ජන්මදිනයේ යදෙන ගාල්ල ඉහල ඩික්‍ෂන් පාර සී ඥානෝභාස යෝගා ශ්‍රමවාසී මාලිගාවිල දම්ම විසුද්ධී සාමින් වහන්සේට සහ. එදිනම ජන්මදිනය සමරණ පූජනීය ඒ ධම්ම විසුද්ධී සාමින්ද්‍රයන් වහන්සේගේ පියතුමානන්ටාසිර්වාද පාර්තනය සිද්ධ කරගෙන නිදුක් නීරෝගී සුවදිගා සිරිි සම්පත්තිය, ලැබේවා කියනම පාර්ථනාාවෙන්මි උතුම් පින්කමසිද්ධ කරන්න. ඉතිං ඒපියානන්ට දම්ම විසුද්ධී සාමීන්ද්‍රයාාණන් වහන්සේට විින්සස් සතවර්සාධික කාලයක් නිදුක් නීරෝගී සුවදිගා සිරි සම්පත්තිය ලැබේවා. සියලු අපළුපද්‍රව දුරුවේවා සුවසේම සම්මා සම්බුද්ධ ශාසනයෙහි සසුම්පිළිවෙත් පාරමී ගුණ දියුණු කරගෙන. ජරා මරනාදී දුඛයන්ගෙන් එතරව ලබන කජරාමරාමා නිවන සුවසේම අවබෝධ වේවාවේවා කියන ආසිර්වාදය පාර්තනය සිද්ධ කරනව ගුරුදේවයන් වහන්සේ වන මාලිගාවිලස්සජී සාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන සියලුම සාමීන් වහන්සේලාට ඒවාගේම ලක්වාසි ලෝවාසි සියලුම සත්වයන්ට, නිදුක් නීරෝගී සවදිගා සිටි සම්පත්තිය පාර්ථනා කරනවයි. ඒවගේම සුවසේම ඉතායික් මං භවයකදී චතුරාරි සත්‍යය ධර්මය අවබෝධය පිණසම උපනිස්ශ්‍රේවේවා කියල පාර්ථනා කරනවා. සුජීවත්ව සිටින මෑණියන්ට සහ පවුලේ සෑම දෙනාටත් සියලුම රටවැසිියන්ට ලෝවැසියන්ට ආසිර්වාද පාර්තනය සිද්ධ කරගෙන නිදුක් නීරෝගී සම්පත්තිය, දිගා සිරි සම්පත්තිය පාර්ථනා කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරනවා. ඉතිං විශේසයෙන් මෑනියන්ටත් විින්සස් සතවර්සාදික කාලයක් නිදුක් නීරෝගී සුවදිගා සිරිි සම්පත්තිය ලැබේවා. ඒවගේම මේ කොරෝණා දරුණු වසංගතය ඉතා ඉක්මනින්ම මේ රටින් තුරන් වේවා. සංසාරගත සියලුම ඥාතීන්ට මේ පිින් අත්වේවා. ඒ වගේම කොරෝණා රෝගෙම්මියගිය ලංකාවාසිල් ලෝකවාසිී සියලු දෙනාට මේ පිින් අත්වේවානුමෝ දංවිත්වා හට දැයවෙනුවෙන් දිවිපිදූ වීරෝධාර හනවිරුවන්ට මේ උතුම් පින සසරගමනින් නිදහස්වෙන්නමි හේතුවාසනා වේවා. ඒ වගේම පිින්වත් සේන මහත්මාට දමයන්ති රත්නායක නෝනා මහත්මිය ඇතුළු. දෙනාටමයි මෞතුමිය පෙදානොකුට ඇති හැමෝටමත්.ඒවගේම ආයුරාරෝග්‍ය සැපවිහරෙන සැලසේවා සියලු යහපත් බලාපොරොත්තු එලෙසිම් මිෂ්ට සිද්ධ වේවා.ඒවගේම පෙරපින් මතුවේවා අද ධර්මස්ත්‍රවනය කරන ලක්වැසි ලෝවැසි සියලු ජනතාවටමත්. මේ පිින් බලයෙන් නිදුක් මීරෝගී සුවදිගා සිටි සම්පත්තිය ලැබේවා, සියලල් වපළු පද්‍රව දුරුවේවා කර්මනවක් ග්‍රහදෝස දුරුවේවා, කුසලවිපාක දුක්කඳර දුරුවේවා අවිදු වඳුරු දුරුවේවා පෙරපින් මතුවේවා හිතන පතන සියලු පැතුමං ඉටුවේවා සුවසේම පාරමි ගුණ දවුණු කරගෙන. උතුන් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගන්නත් ලැබේවා ලැබේවා කියලා සිර්වාද පාර්ථනය සිද්ධ කරනවා. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා, ප්ඥන්තං අනුමෝදිිත්වා. rakanබුද්ද saang cirang rakanතුදම්මද se cikanතුබුද්ධසාාවkantuan sධති සෑමදිනාටමතිරුව sarණයි